සුභ මධ්‍යනක් දෙස් දෙස් උණුසුම් පුවත් රසක් අදත් අපසතුයි එක්වන්න ITN දිවා පුවත් විකාශය සමකින් මම අශින්ක දුනු තිලක මම සුපුන් භාග්‍ය වීරකෝන් මුලින්ම දකිමු සිරස්තල නිසි සැලසුම් තුලින් ආර්ථික අභියෝග ජය ගන්නා බව ජනපති පවසයි සංවර්ධනය සමග පරිසරය රැකීමේ වගකීම අගමැති පහදයි प्रदेश रसकट अदत तदवसी लेस्ली पुर्तगालेट ए වර්තමානයේ මතුව ඇති ආර්ථික අර්බුදය අපේ රටට පමණක් සීමා වූවක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා රටල් රැසක් මෙම අභියෝගයට මුහුණ දී සිටින බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 445ක් වාණිජ බැංකු තැපැල් කාර්යාල ආයුර්වේද මධ්‍යස්ථාන වෙළඳ සැල් ප්‍රදර්ශන ශාලා ආදීන් ගොඩනැගිල්ල සමන්විතයි ලෝක බලවතුන්ගේ ආර්ථික ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට බලපෑම් එල්ලවුවද නිසි ආර්ථික සැලසුම තුලින් එම අභියෝග ජය ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපි තව දින කීපයකින් ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරනවා රටේ අයවැය පියවන්න බොහොම පහසුවෙන් පුළුවන් එකක් තමයි මේ රටේ දේශපාලකයන් කී දෙනෙකුට වේදිකාවට ඇවිල්ලා තමන් හොරකම් කරන්නේ නැති මිනිස්සු කියලා කියන්න පුළුවන් සංඛ්‍යාව කොච්චර ඉන්නවද කියන එක. එහෙම කියන්න පුළුවන් පිරිස අඩුයි මේ රටේ. රටේ ආදායම් වලින් දූෂණය වංචාව නිසා අහිමි වෙන මුදල වළක්ව ගන්න පුළුවන් නම් අයවැය හදන්න කිසි කරදරයක් නැහැ. නමුත් සෑම කෙනෙක්ම මේ රටේ දේශපාලඥයාගේ ඉඳලා සියලු රාජ්‍ය සේවකයා දක්වා තමාගේ හෘද සාක්ෂිය තුල තමන් හරිද තමන් වැරදිද කියන කාරණාව තමන්ගෙන් අහගන්නට ඕනේ. ආණ්ඩු පෙරලන්නේ සල්ලි හැම්බ කරන්න හොරකම් කරන්න මේක මේ රටේ දේශපාලන සංස්කෘතියට නිදාංගත රෝගයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ජනතාව ඡන්දෙ දෙන කොටත් කවුද හරි කවුද වැරදි කියලා හොඳ හොඳට දැනගෙන හිටියත් ඒ ඡන්දෙත් පාවිච්චි කරනවා ඒගොල්ලන්ට බොහොම හොඳට දිනන්න. ඒක තමයි අත්ත කතාව. අද කවුරුත් කතා කරන ඩොලරේ අර්බුදය, ඒ නිසා රුපියලේ අර්බුදය, ආර්ථිකයට බලපාන කරුණු මේ ලෝක බලවතුන්ගේ ආර්ථික යුද්ධේ අපි වගේ පුංචි රටවල් වලට හුඟක් රිදෙන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ඒ අර්බුදයේ අතරට දූෂණය, වංචාව, හොරකම ඉහවහා ගියාම එදාද අදද ඒ සියලු දේදීම අපි නිවැරදි දේ තේරුම් ගත යුතු වෙනවා. අපි සරුංගලෙත් පිට රටින් ගේන જાතියක් නේද? ඉතින් ඩොලර් එකයි රුපියලයි ගැන මොනවද අපි කතා කරන්නේ? මේ ආර්ථික අර්බුදයේ මුළු ලෝකෙම අද පෙළාගෙන තිබෙනවා. දේශපාලන වාසිතකා නොඑක අය දේවල් කරන්න පුළුවන්. නෑ තමුසලට බැරි වුණාට අපිට පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒ බැරි පුළුවන් කම් ලෝකේ අනික් රටවල් වලින් අපිට පේනවා. ඒ නිසා විවේචනය ඉතාමත් හොඳයි විවේචනය කරන්න. චෝදනා කරන්න, පැමිණිලි කරන්න ඒවා ඔක්කොම හොඳයි. පෙළපාලියන්න උද්ඝෝෂණය කරන්න ඒවා ඔක්කොම හොඳයි. හැබැයි සෑම කෙනෙක්ම ජාතියේ අනාගතය වෙනුවෙන් හෙට උපදින දරුව වෙනුවෙන් අපේ යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරන්න තමන්ම අදිෂ්ඨානශීලී කරගන්න. महर प्रादेश लेखम कार्यालय नव तिमहल गुडनगिल्लद जनाधिपति तुमा अतीन जनता आयतीर पत्किरुना एसंधा वैकेर्न मुदल रुप्याल लक्ष पांसियाक जनाधिपति तुमा ही निरीक्षण चारिकावकद निरतुना मे अतर किरिलवल मध्य महाविद्यालय नव पिहिनुम तटाके शिशु आयतीर पत्किरुनेद जनाधिपति तुमा के प्रधानत्वेन कोलमनूर प्रधान मार्गेट याबद वेदिकेरुनु पिहिनुम तटाके पहत महाले इदिकेरुनु कडकामर कुली पदनम मत लबादीमेन एहि नडतु कटियुतु सिदुकिरीम सलसुमाय महानगर हा बसनवाहिर संवर्धन अमात्यांश्वे सुकितपुर नगर संवर्धन व्यापृति यटते नागरिक संवर्धन अधिकारियाय मेम व्यापृतिय क्रियात्मक कले आयोजने करयति मुदल रुपयाल मिलियन 17ක් කඩවත එස්කේකේ සූර්යාරච්චි ද්විතීක විද්‍යාලයේ ඉදිකිරුණු නව තාක්ෂණික විද්‍යාකාරයද ජනාධිපතිතුමා අතින් සිසු ආයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත එය ඉදිකර තිබෙනවා. මේ අතර මහර මහමායා බාලිකා විද්‍යාලයේ සම්මාන ප්‍රදාන උත්සවයේද පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ විශිෂ්ටතා දක්වූ සිසුවියන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මැති ඇමතිතුරු නැතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. සංවර්ධනය සමග පරිසරය රැකගැනීමද සියලු දෙනාගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. දැන් මේ රටේ ජව කෞතුකාගාර තුනක් වුණා. මේවා වියලි කලාපේ, මධ්‍යම කලාපේ, ඒ වගේම සෙත් කලාපේ හොට් තැන්නේ ඒවා තැන්වල ඒවා වුමනයි අපි ඇති කරන්නේ. ඔබ වහන්සේ හොඳ අදහසක් දුන්නේ අපි බලමු. ඒක දියුණු කළා ජව කෞතුකාගාර තුනක් මේ රටේ ඇති කරන්නේ. අද ලෝකේ තියෙන විශාල සටනක්.
දෙවනි ලෝක යුද්ධයටත් වඩා විශාල කරන කොහොමද මේ අපි ජීවත් වෙන මේ පෘථිවිය ආරක්ෂා කරගන්නේ කියලා අපේ ප්‍රතිපත්තිය දෙන ඉස්සර ලංකාව තුල මේ පරිසරය ආරක්ෂා කරන ජාත්‍යන්තර වශයෙන් දැන් රටවල් එකතු වෙලා ජාත්‍යන්තර වශයෙන් බලන්නේ කොහොමද ආරක්ෂා කරන්න කියලා. අපි දැන් මේ ජලය ආරක්ෂා කිරීම වැඩසටහනක් ගන්න තියා කරනවා. ඒ වගේම පැරිස් දේශගුණ නියුසුම් එක්ක අපි එකට එකතු වෙලා ජාත්‍යන්තරයේ මේ වැඩ කටයුතු කරන්න තිබෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය දැන් තිබෙන්නේ ගෝලීය දේශගුණය ආරක්ෂා කරන වැඩසටහනකට තිබෙන්නේ. සංවර්ධනය සඳහා පරිසරයත් ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා. අනුරාධපුර ගල්කිරියාගම නාමල් උයන පූජා භූමියේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජාතික නාමල් උයන ව්‍යාපෘති කාර්යාලය විවෘත කෙරුණේද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. නාපැලයක් රෝපණය කිරීමද අග්‍රමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මෙම භූමියේ පිහිටි දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට මල් මාලාවක් පැළඳවීමද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අද මේ පරිසර පද්ධතිය රැකගන්න තරම් ලොකු සටනක් අපි කාටවත් කරන්නේ නැහැ. ඒ වගේ වකවානුවක තමයි අපේ නායක හමුදුරෝ මේ තිරුවාන කන්ද මේ වනාන්තරය ආරක්ෂා කරන්නේ. අපි පරිසරය ආරක්ෂා කර ගැනීම වැදගත්කම අවබෝධ කරගන්න හිතට එකගව එකට දායක වෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තනියම මේක බුදලයක් බවට පත් කරගෙන හිටියේ නැහැ. ඒක සංස්කෘතික ත්‍රිකෝණයට මේක බාර දීලා උන්වහන්සේ බැලුවේ එක පැත්තකින් මේ නාමල් වෙන සම්වර්ධනය වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරනවා වගේම සංචාරක මූලස්ථානයක් හැටියට දේශ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට මේ ස්ථානය යොමු කරගත්තොත් මං හිතන්නේ එක පැත්තකින් අපිට ආර්ථිකමය වටිනාකමක් තියෙනවා. සහ ජීවනයක් පළුදු කියලා නෑ ආගමැතුමනි. මුංගේ තියෙන මේ කුහකකම් තමයි. හැබැයි මේ සමහර දේශපාලඥයෝ වාසි තකාගෙන තමන්ගේ ඡන්ද කුට්ටිය ගොඩ ගොඩ කරගන්න මේක ඇති කරපු දෙයක්. ඔබතුමා බෞද්ධ දර්ශනය පිළිබඳව හොඳට දන්න කෙනෙක්. මේ කවුරු හකදා ඉන්නම රනිල් වික්‍රමසිංහ කියන්නේ බුදුදහම ගැන අවබෝධයක් නැහැ කතෝලිකයෙක් කියලානේ මිනිස්සු සමහරෙක් කියන්නේ. නෑ. ඕක තියෙන අගමැතුමනි බුදුබෞද්ධ දර්ශනය කියන එක පිළිපැදීම සහ අවබෝධය නේද? අපි මේ විදිහට පිළිපදිනවනම් අවබෝධ කරගන්න මෙතත් මේ පන්සිල් ගන්න තිබුණා මට අතෝක කරන්නේ. මොනනේ බොරු වැඩ කරන්න මං කැමති නැහැ. මගේ කාලීනාති කරන්නේ. විවේචන උද්ඝෝෂණ සිදු කරන්නන් මහමග ඝාතනය කළ යුගය දැන් අවසන් බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඕනම කෙනෙකුට තමන්ගේ මතයක් දරන්න ඕනම විවේචනයක් කරන්න අද හොඳ දෝරේ ගන්න නිදහසක් තියෙනවා. එදා වගේ ආණ්ඩුව විවේචනය කරා අගමැතිවරයා ඇමතිවරු විවේචනය කරා කියලා සුදු වෑන්ඩකින් ඇවිල්ලා උස්සන්නේ. වතුර ඉල්ලලා උද්ඝෝෂණ කරපුවම වෙඩි තියලා බල්ලු බල්ලු වගේ ඝාතනය කරන්නේ. මේ ආණ්ඩුව හොඳට වැඩ කරලා තියෙනවා. එකම දේ මාධ්‍ය වලින් එක එක ගේමෙන් අපිට ගහන නිසා මේ සංවර්ධනේ පෙන්වන්නේ නැති නිසා මං හිතන්නේ ඒ සංවර්ධනේ රටට ලෝකෙට ගිහිල්ලා නැහැ කියන එකයි මන් නම් තේරෙන්නේ. කුරුණෑගලට නවෝදයක් අපේ ගමට වැඩසියක් වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව ප්‍රකාශ කළේ. මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නව නිවාස ලබා දීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රෝදපුඩු ප්‍රදානය, සංරක්ෂා උපකරණ සහ ආධාර ප්‍රදානය ඇතුළු වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මකයි. මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. භාරකාර ආණ්ඩු පිහිටුවා හෝ තමන්ගේ වැරදි වසා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරන උත්සාහය පරාජය කළ යුතු බව දේශපාලනඥයන් බොහෝ දෙනෙකු අවධාරණය කරනවා. රාජපක්ෂ කල් එදා ඇමතිකම් තරපු එදා අමාත්‍යංශ ලේකම්කම් තරපු ගොඩක් අයට හිරේ විලංගුවේ වැටෙන්න බයට තමන්ගේ නඩු ටික බේරගන් මැද්දට පැනලා සභාගාණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවේ ඇමතිකම් ටිකක් අරගෙන භාරකාර ආණ්ඩු කතාවකුත් ඉස්සරහට දාලා අටේ ජනතාව වෙනුවෙන් අපි එනවා බේර ගන්න කියලා මේ කරන්නේ තමන් බේරා ගැනීමේ උපායම. පේනවා ඇති නේද මේ කැලහන කට්ටිය. මේ ආණ්ඩුව තුල හිඳිමින් අවුරුදු 3 තුලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්දිය ආණ්ඩුව විනාශ කරා වගේ අපි ඉල්ලීමක් කරනවා කවුරුනෝ ඉන්නවනම් සභා කාණ්ඩු සිහිනය තුල නැවත මේ ආණ්ඩුව අකර්මණ්‍යය කරන්න කරුණා කරලා අපි ආණ්ඩුව තුල ඉඳගෙන ක්‍රමාන්තන කරලා ආණ්ඩුව වටන්න හදන්න බව හිතන මේ පිළිබඳව අධිකාරු ජනාධිපතිතුමා අගමැතිතුමා ක්‍රියා කළ යුතුයි කියන කාරණේ මේ වෙලාවේ පැහැදිලිව අපි කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක අපිට පුළුවන් ඉතින් ඉක්මනින් 113 නිර්මාණය කරලා තනි ආණ්ඩුවකට යන්න ශක්තිමත් ආණ්ඩුවකට යන්න ඕනෑකමින් අභියෝග කරනවා මේ සභාගේ ආණ්ඩුවේ යෝජනාවේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ අනාගත දේශපාලන බලාපොරොත්තු
අද පසුරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම සෞද්‍ය දෙකින් බම්ල පසුව වැසි ගිගුරුම් සහිත රැසක් වෙනවා. බස්නාහිර පළාතේ ගාල්සා මාතර දිස්ත්‍රික්කවල වෙන ප්‍රදේශවලට උදෑසන කාලයේදී රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම ඌව දකුණු සහ සබකම් පළාතවල මණ්ඩලපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවෙන හැකියාවද පවතිනවා. ඒ වගේම දිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. අකුණු මගින් සිදෙන අන්තරාම කර ගැනීමට අවශ්‍ය පියවර කන්නාඩේසත් අපි ජනතාවට මතක් කර සිටිනවා. දෙවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි කාර්ය නියතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බඳුරත්න මහතා ප්‍රකාශ කළේ. දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 පමණ වෙනවා. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිස සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 පමණ අතරගයක් ගන්නවා. ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන සිල්ලා සින්න කැමැති. මේ අතර නායෑමේ අවදානමක් හේතුවෙන් හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු తాවකාලිකව නතර කර තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. නෝවුඩ් නිව්වේලිගම ප්‍රදේශයේ කාසල් රී ජලාශයට ඉහළින් වූ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායෑමට ලක්ව ඇති බවද වාර්තා වනවා. ප්‍රදේශයේ පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. හගුරන් කෙත හේවා හැට දෙල්තොට ආදී ප්‍රදේශවලට ඊයේ සවස ධාරානිපාත වැසි ඇදහැළුණා. දෙල්තොට බෝපිටිය වතුයායේ වතු නිවාස 18ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. ඉන් පුද්ගලයන් 100ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාරිභෝගිකයින්ට සහන සැලසීමක් ලෙස සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදක ප්‍රජාව එකඟ වී තිබෙනවා. ඒ කෘෂිකර්මා මාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමකට අනුවයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ප්‍රකට සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්තුණා. මෙම වසරේ යලකන්නේ සාර්ථක වියස්වන්නක් ලැබීම, මාස්කන්නේ වීවගාව සාර්ථක කර ගැනීම, කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා ගොවි ජනතාව උනන්දු කරවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. දේශීය පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම හා ඔවුන්ට සහන සැලසීමක් වශයෙන් සහල් මිල අඩු කිරීම පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළා. ඒ අනුවයි සහල් මිල අඩු කිරීමට එකගත්වය පළ කෙරුණේ. වත්මන් රජයේ බලයට පැමිණීමේදී දුන් පොරොන්දු මැනවින් ඉටු කරමින් සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. විශාල වගකීමක් මේ රටේ ජනතාව අපේ ආණ්ඩුවට බාර දුන්නා. කඩාවැටලා තිබ්බ ආර්ථිකයක් හදන්න කිව්වා. සාධාරණය කියන එක නැවත රටේ ඇති කරන්න කිව්වා. ඒ වගකීම් ටික අපිට බාර කරා. අපිට ඒ ටික හදන්න විශාල කාලයක් කැප කරන්න වුණා. රට පිළිවෙලකට ගොඩනගද්දී රට ගැන තියෙන විශ්වාසය අපේ ජනතාව අතරත් ගොඩනැගිනවා, ජාත්‍යන්තරය අතරත් ගොඩනැගිනවා. පක්ෂපාත භේදයක් ඒක නෑ හැමෝටම. මේ අවුරුද්ද වෙද්දී හැම ග්‍රාම සේවක වසමකටම අවම වශයෙන් ලක්ෂ 20ක් අපි ආයෝජනය කරනවා ගම දියුණු කරන්න. පිටබැද්දර ගොරකවිල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ ගම් පෙරළිය වැඩසටහනට සමගාමීවයි. මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමයි මෙහිදී සිදු කෙරෙන්නේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 20ක්. ජනතා නියෝජිතින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය ගැටලු රැසකට හේතුවක්. ඒ නිසාමයි ප්‍රමිතියෙන් තොර පොලිතින් තහනම් කෙරුණේ. ඒ පිළිබඳ මේ සොයා බැලීම ඉරේෂා පතිරණගෙන්. පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට අපේ රටේ ජනතාව දැඩි ලෙස නැඹුරු වෙලා ඉන්නවා. මේ තත්ත්වය සෞඛ්‍යමෙන්ම පරිසර ගැටලු රැසකට හේතුවක්. ශ්‍රී ලංකාවේ එක පුද්ගල පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය දිනකට කිලෝග්‍රෑම් 0.5ක් බව සඳහන්. මේ අතර දිනකට භාවිත වන ආහාර දවටන සැහැල්ලු පොලිතින් මළු වාතිය මිලියන 15ක් පමණ බවද වාර්තා වනවා. ඩෙංගු වදුර, කසල කඳු නායියම වැනි තත්ත්වයන්ටද පොලිතින් ගැටලුව බලපෑමක් වුණා. ස්වාභාවික පරිසරය අපිරිසිදු වීම මෙන්ම සත්වයින්ගේ පැවැත්මටද පොලිතින් සහ ප්ලාස්ටික් දැඩි තර්ජනයක්. 2017 වසරේ සැප්තැම්බර් මාස පළමු වන දින නිකුත් කෙරුණු අතිවිශේෂ
ගැසට් නිවේදන 6කට අනුව පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මකයි. ආහාර දවටන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා එම ආහාර දවටන තොග සහ සිල්ලර අරිසල් සහ පොලිතින් ආහාර දවටන භාවිත කරන ආයතන පිළිබඳව වැටලීම් කටයුතු නිරන්තරයෙන් දිවෙන පුරාම සිදු කරනවා. මේ විමර්ශන කටයුතු වලදී ප්‍රධාන වශයෙන් අපි ඉලක්ක කරලා තියෙනවා මේ නිෂ්පාදනය කරන ආයතන. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නොදිරන පොලිතින් මගේ නිෂ්පාදිත ආහාර දවටන මගේ ඇතුළත තියෙන පරිසර ව්‍යසනය අපේ රටෙන් තුරන් කිරීම. මට්ටක්කුලිය රාගම දෙමිටගොඩ මඩපාත පිළියන්දල ග්‍රෑන්ඩ් පාස් මීරිගම සහ බොරැල්ල ආදී ප්‍රදේශවල පිහිටි පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලා 8ක් නීති විරෝධී පොලිතින් නිෂ්පාදන සිදු කරන අවස්ථාවේදීම වැටලීම් සිදු කර තිබෙනවා. මෙම වසර ආරම්භයේ සිට අගෝස්තු 31 වෙනිදා දක්වා පොලිතින් සම්බන්ධයෙන් සිදු කෙරුණු සමස්ත වැටලීම් සංඛ්‍යාව 5527ක්. ඒ අතුරින් 444ක්ම නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා. රාජ්‍ය ආයතන ආපන ශාලාවල ආහාර දවටන පිළිබඳ සිදු කළ වැටලීම් වලදී වතර මුල්ල ආශ්‍රිත ආයතන 10කට අවවාදාත්මක ලිපි යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. අපේ රටට අපි ඇත්තට ආදරේ පරිසරයට හිතකර සබහා ධර්මයට අනුමත දෙයක් අපි ඉතින් කැමති ඒක පාවිච්චි කරන්න. ඒක හොඳයි. ඒකද මේ බෑග්ස් ගත්තේ. ඒකකින් සතුට ඇතර හැමතරම මිනිස්සුමයිනේ මේ වගේ ඉල්ල දාලා යන්නේ. ඉතින් අපි කැමති මේ වගේ දේවල් වෙනවා. මේ අතර ඝනකමින් මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතින් තහනවද මෙවන විට 60% 70% අතර ප්‍රමාණයකින් සාර්ථකත්වයට පත්ව තිබෙනවා. මයික්‍රෝ ප්ලාස්ටික් කියන අංශු වර්ගය දෛනිකව පරිහරණය කරන විවිධ ක්‍රීම් වර්ගවලත් ඇතුළත් වෙලා තියෙන බව දැනට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ප්‍රසාරිත පොලියස්ටයිරින් මගින් දේශීය භාවිතයට ආහාර ඇසුරුම් පෙට්ටි ආදී නිෂ්පාදනීය විකිණීම නොමිලේ බෙදා හැරීම මෙන්ව භාවිතයේද තහනම් කෙරුණා. පොලියස්ටයිර රිෆෝම් මගින් නිෂ්පාදිත ආහාර පෙට්ටි භාවිතය සම්පූර්ණයෙන්ම නැතරලා තියෙන බව අපට කියන්න පුළුවන්. මේ දැනුවත් කිරීම කටයුතු වැඩි කරලා පොලිතින් භාවිතය පිළිබඳවත් මධ්‍යම පරිසර අධිකාරිය මීට වඩා ක්‍රියාමාර්ග ලබා ගැනීමට දැනට තීරණය කළා තියෙනවා. ප්ලාස්ටික් පොලිතින් වැඩිදා එලිමහනේ පිළිසීමද තහනම් කටයුත්ත. මේ අතර නීති රීති සමග ජනතාව යම්තාක් දුරකට පොලිතින් භාවිතයෙන් දුරස් වී තිබීම සාධනීය බලපෑමක්. පොලිතින් ගැටලුවට නීතියෙන් පමණක් පිළිතුරු සොයන්නට බෑ. පොලිතින් රකුසාගෙන් ඈත් විය යුතු බවට මිනිසුන් තුර ආකල්පමය වෙනසක් ඇති විය යුතුමයි. महानूर गंपोल प्रधान मार्गे पेरातेनिय इंजीनियर पीठे आसन्ने दी पौद्गलिक बस रथया गिनिगेणी मकट लकुना महानूर सिट तलवकेले दक्वा दहवने वेमिन तिबू पौद्गलिक बस रथेकुई मेलेस गिनिगेणीमट लकुवैत्ते महानूर नागरिक गिनिनिवीमे एककीय पेमिन गिन्न मेडपवत्वीमट कटयुतु कला कार्मिक दोषयक हेतुवेन गिन्न ऐतिवू बवाई बस रथेर यदुरु संधान करैत्ते मगिन किसिवेकुटत सिद्धियेन हानियक सिदुवी नहे කුරුණෑගල පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිකරන වෙළඳ සැලක් ගින්නකට හසු වුණා. සිද්ධියෙන් එම ගොඩනැගිල්ල සහ වාහන අමතර කොටස් සියල්ල සම්පූර්ණයෙන් විනාශ වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට උත්සාහ කළද එවන විටත් සම්පූර්ණ ගොඩනැගිල්ල විනාශ වී තිබුණා. සිද්ධිය පිළිබඳව පොතුහැර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මාකා විට අත්තනගලුවේ දිනෑමටගේ සිසුවෙකු අතුරුදන්ව තිබෙනවා. ජයල ක්‍රිස්තුරාජ විදුහලේ අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුවෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ. ඔහු සමග තවත් 3 දෙනෙකු අත්තනගලුවේ ගල්වැටි අමුණ ස්ථානයේ දිනෑමට ගොස් තිබෙනවා. ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය සඳහා තෙමහල් ගොඩනැගිල්ල කිති කරනවා. यातलु व्याप्रति कीपेक तुरतुरु आदत संवर्धन पुआत विशेषांगेन मातर दिस्त्रिक कृषिकारण मगुड़ने के लिए संधा वैकरण मुदले रुपयाल मिलियन एकुलहाक रस्सीम शाला यातलु सीलु पासुकाम मलेन में मगुड़ने के लिए समानुताई नव गुड़ने के लिए पुहनु पाट माला पैयत्तिम संधा द पासुकाम पाउतीनवा गुड़ने के लिए पालमुस्त हादिवन महाल मेवन मिटाद प्रयोजन टकाने मिंतिमेनवा බදුල්ල මහ රෝහල සඳහා හදිසි අනතුරු හෘද රෝග ඒකකයක් මෙන්ම වකුගඩු සහ ආඝාත ප්‍රතිකාර සඳහා දසමහල් ගුණනැගිල්ලක් ඉදිකරනවා. ඊට මුල්කල තිබීම අමාත්‍ය රජිත සේනාරත්න මහතා අතින් සිදු කෙරුණා. වැයකිරණ මුදල රුපියල් මිලියන 6000ක්. ඌව නැගෙනහිර සබරගමුව මධ්‍යම සහ දකුණු යන පළාත්වල ජනතාවට මෙමගින් සිත සැලසෙනු ඇති. රතගල් නිවාසිකාගාර පහසුකම් ආදියද ඉදිකරනවා. දැන් පුවත් කිහිපයක් ලුණින්
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව මගින් පාසල් හා විශ්වවිද්‍යාල දරුදරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කරුවන්ගේ දායකත්වයෙන් මෙම ළමා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා තිබෙනවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. පාසල් දරුවන් මද්‍රව්‍ය ඌදුරෙන් මුදා ගැනීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ගේ සංගමය දුම්කොල් හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය සමග එක්ව වැඩසටහන සංවිධානය කර තිබුණා. දොම්පේ පුටුපාගල ශාසනාලෝක දහම් පාසලේ ඉදිකිරෙන නවගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය කෝට්ටේගොඩ ශාසනාලෝක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි උත්සවය පැවැත්වුණේ. 2018 රාජ්‍ය ළමා චිත්‍ර තරගාවලියේ කනිෂ්ඨාංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගොතටුව ඒෂියන් ග්‍රැම පාසලේ නවෝදි දිව්‍යාංජලා සමත් වුණා. එවෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පසුගියදා පැවැත්ුණා. විදුහල්පතිනි තුෂාරි කෝරළිගේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. කොටිකාවත්ත මුල්ලේරියාව තකකිෂි ලදරු පාසල, කැලණි නදී ලදරු පාසල සහ විකසිත ලදරු පාසල එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. කුඩා දරුවන්ගේ කායික මානසික සංවර්ධනයේ උදෙසා වැඩිහිටියන්ගේ දායකත්වය පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති මහේෂ් සමරසිංහ මහතා දේශනයක් සිදු කළා. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවයි මේ සංවිධානය කළේ. ලෝවට අතරතුරු දකින වේලාව දැන්. ලෙස්ලි සුලිකුනාටුවෙන් පෘතුගාලයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. පැයට කිලෝමීටර් 176ක වේගයකින් එය හමා යන බව සඳහන්. 1842 වර්ෂයෙන් පසු පෘතුගාලයට බලපාන දරුණුතම සුලිකුනාටුව මේ බවයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. සුලිකුනාටුව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල ගංවතුර තත්වයකටද මුහුණ දීමට සිදුවේ හැකි බව කාලගුණ අංශ සඳහන් කරනවා. මේවන විටත් පෘතුගාලයේ ප්‍රදේශ රැසක දැඩි සුළං සමග වැසි තත්වයක් දක්නට ලැබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් එරට නිවාස 15,000කට අධික සංඛ්‍යාවක විදුලිය ඇන හිට තිබෙනවා. ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අවලංගු කර ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. ක්‍රීඩා පිටිය වෙතයි අවධානය. ශ්‍රී ලංකාව සමග පැවති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයේ පහසුවෙන් ජය ගැනීමට මැලේසියාව සමත් වුණා. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම අතර මැලේසියාව රැඳී සිටින්නේ 171 වන ස්ථානයේ. එහි ශ්‍රී ලංකාවට හිමිවැත්තේ 199 වන ස්ථානයයි. දෙරට අතර කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අදියර නිමවන විට ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමයි. ඒ ගෝලයකට බිඳුවක් ලෙසයි. තරගයේ 30 වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේ අසේල මදුෂාන්. දෙවන අදියරේදී සිය සුපුරුදු ආක්‍රමණශීලී තරඟ රටාවට පිවිසි මැලේසියා කණ්ඩායම ගෝල 4ක් වාර්තා කිරීමට සමත් වුණා. එම අර්ධයේදී ශ්‍රී ලංකාවට කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව තරඟයේ නිමා වුණේ ගෝල 4ට 1ක් ලෙස පහසු ජයක් මැලේසියාව හිමි කර ගනිමිනුයි. ආසියා සත්සමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියර කොළඹ නව තුරඟ තරඟ පිටියේදී ඊයේ ආරම්භ වුණා. එහි මූලික අදියරේ තරගයකදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට හොංකොං කාන්තා රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 29ට බිඳුවක් ලෙසයි. කෙසේ වෙතත් අනතුරුව දකුණු කොරියාව සමග පැවති තරගෙන් ලකුණු 26ට 10ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා රග්බි කාන්තා කණ්ඩායම සමත් වුණා. මේ අතර චීන පිරිමි රග්බි කණ්ඩායම සමග පැවති තරගයේදී ලකුණු 19ට 12ක් ලෙස ජය හිමි කරගත්තේ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමයි. අනතුරුව චීන තායිපේ පිරිමි රග්බි කණ්ඩායම සමග පැවති තරගෙන් ලකුණු 43ට බිඳුවක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ අවසන් තරඟ අද දිනේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සමගින් ITN දිවා පුවත් ප්‍රකාශය අවසන්. එක්වන්න පසර දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්. www.itnnews.lk